මේ රූපරාමුව බැලූ බැල්මට චිත්‍රපටයක කොටසක් වගේ නේද? විශ්වවිද්‍යාලයක පසුතලයක්. විශ්වවිද්‍යාල සිසුන් පිරිසක්. ඒ අතර හුරතල් පෙනුමක් තියෙන පුංචි දරු පැටියෙක්. හැබැයි මේ පුංචි දරුවාට ලැබිලා තියෙන්නේ නම් එසේ මෙසේ භූමිකාවක් නම් නෙවෙයි. විශ්වවිද්‍යාල සිසුන් ඉදිරියේ ලොකු මහත්තයෙක් වගේ ඇඳගෙන ඇත්තටම කවුද මේ? මේ රූපරාමු චිත්‍රපටයක ටෙලි නාට්‍යයක කොටසක් වගේ අපට පෙනුනත් ඇත්ත ඒක නෙවෙයි. තමන්ට වඩා බොහෝ සෙයින් වයසින් වැඩිමහල් සහෝදර සහෝදරියන්ට උසස් අධ්‍යාපනය ලබා දෙන මේ පුංචි දරුවා තමයි ලොව ලාබාලතම මහාචාර්යවරයා. විශ්වාස කරන්නත් අමාරුයි නේද? සබදාහම මිනිසුන්ට එක එක දේවල් දායාද කරද්දී මේ පුංචි දරුවාට ලැබුණේ අදාහගත නොහැකි තරමේ දැනුම් සම්භාරයක්. සබෝර්නෝ අයිසැක් බාරි බොහෝ දෙනා ඔහු හඳුන්වන්නේ නූතන අයින්ස්ටයින් විදිහට. තවමත් වයස අවුරුදු 9ක කුඩා දරුවෙක් වන බාරි විශ්මිත මොළකරුවෙක් සහ මහාචාර්යවරයෙක්. 2012 වසරේ අප්‍රියල් 9 වෙනිදා තමයි බාරි ඉපදුනේ ඒ බංගලාදේශයේදී. බාරිගේ පියා ගණිතඥයෙක්. වයස අවුරුදු 6 වන විට කතා කරන්නට පටන්ගත් බාරි වයස අවුරුදු 2කදී ගණිතය, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යා සමීකරණ විසඳීමට පටන්ගෙන තිබෙනවා. බාරිගේ මේ නිසංග හැකියාවන් දුටු ඔහුගේ දෙමාපියන් ඒවා වීඩියෝගත කර සමාජ මාධ්‍යවලට මුදා හැරියා. ඒ අතර මුලින්ම එම වීඩියෝ පට ඇමරිකාවේ නිව්යෝර්ක්හි රූපවාහිනී නාලිකාවල අවධානයට ලක්වීමත් සමග පුංචි බාරිට වොයිස් ඔෆ් ඇමරිකා වැඩසටහනේ සමූහ පරීක්ෂණයක් සඳහා ආරාධනා ලැබුණා. ඒ හින්දාම වොයිස් ඔෆ් ඇමරිකා වැඩසටහනත් සමග සංවාදයේ යෙදුණු ලාබාලතම පුද්ගලයා වෙන්නත් බාරිට හැකි වුණා. ඒ වගේම සොබෝනෝ අයිසැක් බාරි සිය බුද්ධිය වෙනුවෙන්ම 2020 වසරේ ජනවාරි මාසයේදී ගෝලීය ළමා ප්‍රොඩිජි සම්මානයෙන්ද පිදුම් ලැබුවා. මේ වන විට ඇමරිකාවේ නිව්යෝර්ක් පාසලෙන් අධ්‍යාපනයේ හදාරන පුංචි බාරි ලොව ලාබාලතම මහාචාර්යවරයා ලෙසද සේවය කරනවා. ඒ වගේම සයන්ස් ලැබ් නමින් තමන්ගේම සමාජ මාධ්‍ය නාලිකාවක් ඔස්සේ සිය දැනුම ලෝකය වෙතම බෙදා හරින්නට වයස අවුරුදු 9 මේ පුංචි මහාචාර්යවරයාට හැකියාව ලැබී තිබෙනවා. හිතලා බලන්න කොච්චර පුදුමාකාර දේවල් සබා දහම විසින් මිනිසුන්ට ලබා දෙනවද. අපි අතරත් මේ වගේ දක්ෂයෝ ඉන්න පුළුවන්. ඕන කරන්නේ ඒ වගේ දුර්ලභ මිනිකට සොයාගෙන උපදමා ලෝකයේ තුල බැබලවීම විනා නොවටිනා දෑළඟ කුඩා දරුවන් අතරමං කරවීම නෙවෙයි. අද පුංචි බාරි තමන්ටත් වඩා දෙගුණයක් වයසින් වැඩි විශ්වවිද්‍යාල සිසුන් අතරේ මහාචාර්යවරයෙකු වුණේ බාරි උපතින්ම ලද හැකියාවත් දෙමාපියන්ගේ නිවැරදි මඟ පෙන්වීමත් නිසා බව ඔබට වැටහෙනවා ඇති. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.